මෙහෙමයි නොදැනුවත්ව වැඩෙනවා කියන කාරණේ දැන් සතිය 100 එතනින් කොට ඒක ආස්වාදයක් වුණේ. භාවනා කරනකොට ආස්වාදයන් සකස් වෙනවනේ. ආලෝක සංඥා පේනවා, ඉමැරිච්ච රූප පේනවා, අමනුෂ්‍යය පේනවා, නැත්නම් උඩ යනවා පේනවා, පාවෙනවා පේනවා, ගැහෙනවා පේනවා මේ ඔක්කොම මේ ඇති වෙන්නා වූ ආස්වාදය. පංච උපාදාන සංඥා. තේරුණාද? ඉතින් ආනාපාන සතියේදී අර හිත සමාධිමත් වෙනකොටම අර සද්ධාම මත විසින් ආයමත් බුදුගුණ මතක් කරලා දෙනවා. තේරුණාද? ඉතින් තමන් දක්ෂ නම් වඩාත්ම දක්ෂයා මොකද කරන්නේ? සකස් වෙන්නා වූ බුදු ගුණයක් අනිත්‍යයි කියලා දකිනවා. එතකොට ආනාපාන සතියම විදර්ශනාවට යොමු කරගත්තා වෙනවා. තමන් දක්ෂ නම් තමන්ට පුළුවන් ඕනම දෙයක් ඕනාකාරයෙන් දක්ෂභාවට යොමු කරගන්න. බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකිද්දී ඒ රූපය අනිත්‍යයි කියලා දැක්කනම් ඒක තමයි මේ ලෝකේ තියෙන සැබෑම දක්ෂභාවය. ඉතින් තමන් දක්ෂ වෙන්න ඕනේ බය නැතුව ඒ ස්ථාන ස්පර්ශ කරන්න. තේරෙනවද? ඒසම මොනවා වූ රූපයක් දැක්කාම දැන් ආනාපාන සතියෙන් මොහොතක් බැහැර වෙලා ඒක විදර්ශනාවට ගන්න. ඒ රූපය අනිත්‍යයි කියලා ගන්න. ඒක උඩ විදර්ශනාව වෙන්නේ.